ආයිබන් බොයිස් ඉතින් ඔන්න ඔයාලට අද තලුත් වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් අද වීඩියෝ එකෙන් ගේන්නේ අර අලුතෙන් ඇවිල්ලා තියෙන ඉවෙන්ට් එකට සුපිරි ට්‍රික් එකක්. ඉතින් ඔයාලට මම පෙන්නන්නම් මගේ එකේ තියෙන ගාන. මොකද මම මේක මගේ ගෙන් නෙවෙයි කරන්නේ. මොකද කියනවා නම් අපේ ඉසුරුවා ඉන්නා. ඉතින් ඉසුරුවා ඉවෙන්ට් එක ආපු ගමන් මට දුන්නා කරන්න කියලා. ඉතින් ඒ ඉසුරුවාගේ ඒ වීඩියෝ එක කරලා ඒක මම එඩිට් කරන්න යද්දි තමයි දැනගත්තේ. ඒ කියන්නේ ඒ පිළිවෙලක් තියෙනවා කියලා ඉන්න. ඒ කියන්නේ මම ඒකල්ල ඒක බලා දිනවා. දැන් ඊට පස්සේ තමයි මගේ එකෙත් මම ස්පින් කරේ. මම ඩයමන්ඩ් 600ක් තිබුණා මං ගාව. ඉතින් ඩයමන්ඩ් 600 වඩ බලා ගන්න පුළුවන්. මේවා තුනක් අරගෙන තියෙනවා. මට මේකේ හිස්ටරි එක පෙන්වන්න ඕනේ. නැත්නම් මං හිස්ටරි එක පෙන්වන්න අවශ්‍ය නිකෝප මේ එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඩයමන්ඩ් කීයෙන්ද ආවි කියලා. ඉතින් මේකේ හිස්ටරි එක පෙන්වන්න විදිහක් නැහැ. මං බැලුවා නැහැ කොතනවත්. ඉතින් අවුලන්නේ ඔයාලට මේ වීඩියෝ කිවරෙද්දි බලා ගන්න පුළුවන් මොකක්ද මේ ට්‍රික් එක කියලා. ඉතින් කොහරි මටත් ආවේගෙන්. ඉතින් ඔයාලට ආවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මේ විදිහට එනවා නම් මේ මොකද එතකොට මේක කරන අනිත් අයට උනත් බලා ගන්න පුළුවන් මේ කමෙන්ට් වලට ගියපුවාම එනවා නම් විතරක් බලන්න පුළුවන්. ඉතින් මට නම් ආවේ මේ විදිහට. මොකද දැන් මම එහෙම කියන්නේ ඉතින් මොකක් හරි විශ්වාසයක් තියෙන ඉඳන් මොකද කියනවා නම් මම අරුගේ කරකලා ඒකල මගේ කරකද්දි ඒ විදිහටම තමයි ආවේ. ඉතින් ඒක ඔයාලට පුළුවන් ඒක කමෙන්ට් එකක් දාන්න ඔයාලට ඔයාලත් ඒ විදිහට කරලා ආවද නැද්ද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් එතකොට ආයි පස්සේ බලන අයටත් පුළුවන් මේ හරියට බලා ගන්න මේ එනවද නැද්ද මේක ඇත්තද බොරුවද කියලා කමෙන්ට් වලින් හරි බලා ගන්න පුළුවන්. ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන්ම එනවද නැද්ද කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි වැඩි කතා නොකර යන්න අද අපේ වීඩියෝ එකට. හරි ඉතින් බොයිස් ට්‍රික් එකේ වැඩේ වෙන්නේ මෙහෙමයි. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මේකේ එන පිළිවෙලක් තියෙනවා. ඉතින් මේක මගේ account එකේ මේ කරන්නේ. හැබැයි මේ account එකේ diamond 5000ක මම කරකුවා. ඒකල මම edit කරන්න යද්දි තමයි මචං ඒ එන පිළිවෙල ඉගෙන ගත්තේ. ඉතින් දැක්කේ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මේ පිළිවෙලට කරලා බලන්න කියලා හරි ගියාද නැද්ද කියලා අනිවාර්යෙන් comment එකක් දාන්න. අනිවාර්යෙන් කරලා බලලා comment එකක් දාන්න. ඔන්න මම gold royal එකට ගියා. මේ නිකන් gold royal එකට ගිහලා gold royal එකක් කරකලා මම එනවා කෙලින්ම ආපහු ඉවෙන්ට් එකට. හරිද? ඉවෙන්ට් එකට ඇවිල්ලා මම කරන්නේ 25 එකක් දෙන්න යන්නේ. හරිද? ඉතින් 25 එකක් දෙන්න යන්නේ. ඉතින් ඔයාලා හොඳට බලා ගන්න මේ වෙන සීන් එක. ඉතින් ඔයාලත් කරලා බලන්න. ඉතින් මට උනේ නම් ඒ විදිහට තමයි. ඉතින් හොන්න 25 එකක් දුන්නා. හරිද? ඉතින් දැන් 25 එකක් දීලා දැන් මම කරකන්න යන්නේ. දැන් ඒත් මට ටෝකන් එක ආවේ නෑනේ. ඉතින් මෙන්න මෙතෙන්ද අපිට අර කෑලි තුනක් ආවම ඒ කෑලි තුනක් සිලෙක්ට් කරලා අපිට ෆ්‍රී එක ස්පින් එකක් කරගන්න පුළුවන්. ඒක ඔයාලා දන්නවා ඇති. ඉතින් ඔන්න දැන් මම දැන් 25 එකක් දුන්නා. ඒත් ආවේ නැහැ. හරිද? ඒකල මම දෙන්නේ 125 දුන්න 112 දුන්නා. ඉතින් 112 දුන්න ගමන් ආවා. හරිද? දැන් ඔයාලට දැන් ඔයාලට මම කියන්න එක පොඩ්ඩක් මම දැන් gold royal එකට ගිහිල්ලා ඇවිල්ලා 25 එකක් දෙනවා. ඒ 25 එක අදාළත් යන්නේ 25 එකක් අනිවාර්යෙන් දෙන්න. දීලා 112 ව එකයි දුන්නේ. එතකොට පළවෙනි එක ආවා. ඒ කියන්නේ පළවෙනි ටෝකන් එකට අපි දැන් ආවේ. දෙවෙනි ටෝකන් එක එමනේ පළවෙනි ටෝකන් එකනේ ආවේ. ඉතින් ඒක තමයි. හරි. ඒකල ඔයාලට බලා ගන්න පුළුවන්. හරි දැන් ඔන්න ආපහු ඩයමන්ඩ් රොයල් එකට ගිහින් ආවා. ඩයමන්ඩ් රොයල් එකට ගිහින් ඇවිල්ලා 25 එකක් දුන්නා. ඒකල 125 ඔන්න පළවෙනි sorry 112 පළවෙනි එකක් දුන්නා. ඒකල ඔන්න බලා ගන්න පුළුවන්. දැන් අපිට හම්බෙන්න තියෙන දෙවෙනි ටෝකන් එකනේ. ඉතින් දැන් මම 25 වත් දින්න එක අදාල නැහැ. ඔන්න දැන් 122 112 දෙවෙනි එක තමයි කරගුවේ. ඒතර ඔයාලට බලා ගන්න පුළුවන් 112 දෙවෙනි එකෙමුත් ආවා මචං. එක් ගානට ආවා. ඒකල මම මේ අර අපිට හම්බෙච්ච රිපෝට් වලින් කරකෝ. එතකොට මචං මෙන්න මේ තුන්වෙනි එකත් ආවා. හරිද? ඒක ගැන අදාළ ඒක ඔයාලත් මේ ඔයාලට දැන් හදිස්සියවත් දැන් ඔයාලා මෙහෙම කරකද්දි දැන් අර 120 දැන් අපි දෙවෙනි ටෝකන් එක ගන්න යද්දි හරිද? ඉතින් 25 එකක් දීලා අපි අර 112 ව දෙකක් දුන්නාට පස්සේ ආවේ නැත්තම් ඔයාලා මේ ෆ්‍රී හම්බුනේ ව දීලා කරකන්න. එතකොට ඒ වගේ එන්නේ ඉඩ තියෙනවා. හරිද? ඉතින් මට මගේ account එකේ පළවෙනි එක ගත්තා මම මේ විදිහට. හරිද? ඉතින් ඔන්න දැන් තුන්වෙනි ටෝකන් එක ගෙනකන් ඇවිල්ලා ඉවරයි. හරිද? ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ gold diamond royal එකට ගියා. ඒකල diamond royal එකක් කරකලා ඔයාලා ආපහු එන්න මේකට. ඒකල 25 එකක් කරගන්න. දැන් ඉතින් මම මෙතෙන්දි කරකන්නේ 125 එකක්. හරි 112 එකක්. ඉතින් ඔන්න 112 එකක් කරගුවා. ඒක 25 එක වෙනුවට තමයි කරගුවේ. හරිද? ඉතින් ඒක දැන් අපේ අරකට අදාළත්වයක් නැහැ. ඔන්න දැන් ඒකල ඔන්න 112 ව එකයි. හරිද? ඉතින් අපිට දැන් ගන්න තියෙන හතරවෙනි ටෝකන් එක ඔන්න 112 ව දෙකයි. හරිද? ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකල ඔන්න තව දෙකයි නේ. දෙකක් දුන්නාම අපේ ට්‍රික් එක හරිනම් එන්න ඕන. හරිද? ඔන්න 112 වත් 3යි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් ස්පින් එකේ හරිනම් එනවා නම් එන්න ඕන. ඉතින් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් ගානට 112 වත් හතරවෙනි එකෙන් අපිට හතරවෙනි ටෝකන් එකක් ආවා. ඉතින් ඒක තමයි මචං පිළිවෙල. ඒ කියන්නේ දැන් අපිට ගිහිල්ලා gold royal එකට ගිහිල්ලා 25 එකක් දෙන්න. 25 එකක් දීලා ඔයාට ඔනේ තුන්වෙනි ටෝකන් එක නම් ඔයා 25 එකක් දීලා 112 ස්පින් තුනක් දෙන්න. එතකොට ඔයාලට මේක එනවා. එහෙම ආවෙ නැත්නම් ඔයාල කරන්න ඕන අර ෆ්‍රී හම්බ වෙච්ච ඒවා කරකලා දාන්න. ඒ වගේන් හරි එනවා. ඉතින් ඕක තමයි මචං පිළිවෙල. ඔන්න බලන්න. ඉතින් දැන් මම මේක ඉතින් මෙච්චර විශ්වාසයෙන් කියන්නේ මගේ account එකකට මම ඒ විදිහට කරලා තමයි මම ගත්තේ. හරිද? ඉතින් මම මේක edit කර දිනවා. දැන් ඉතින් ඔන්න මේක කොහොමත් හම්බෙන්නේ මචං අර පළවෙනි ටෝකන් තුනට වගේ තමයි ඔයාලා පොඩ්ඩක් විශ්වාසයෙන්
ගැන අනිවාර්යෙන් මට කියන්න පුළුවන් පළවෙනි ටෝකන් තුනට වගේ නම් එයි හරිද 4යි 5යි නම් පට්ටමාරු ගන්න. ඉතින් ඔයාලට දැන් මම පෙන්නන්න දැන් මෙන්න මේකේ දැන් මට මෙන්න මේක මතක් කරන්න බැරි වුණා හරිද. ඉතින් ඔයාලා ආපහු පොඩ්ඩක් මේ පස්සට නම් බලන්න මේ ඒක මචං මම හරියට කරකනවා මට ඒක කියව ගන්න බැරි වුණා හරිද. හැබැයි මේක මචං ස්පින් 6ක් දක්වා යනවා 6ක් දක්වා යනවා. ඉතින් ඔයාලා මේක බලා ගන්න පුළුවන් පොඩ්ඩක් පස්සට නම් බලමු මේ මට ඒක කියව ගන්න ආවද ගුණා මේ අර දැන් ඔයාලට දැන් මතක් කරන්න ඕනේ ටික මතක් කරද්දි මේ මට ඒ ටික මිස් වුණා. ඒක ඒක මම ඩයමන්ඩ් රොයල් එකට ගිහින් එන ටික නෑ හරිද. ඉතින් ඒ ටිකත් එක්ක කැපිලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා බලන්න ඔයාලා චුට්ටක් මේ අපෝ පස්සට නම් බලන්න ඔන්න ඒකත් මචං අර හරි ගානටම තමයි ආවේ. දැන් අර 25ක දෙන්න බැරි වුණාට මම දුන්නේ 112 එකනේ. ඒ 112 පළවෙනිම දෙන 112 එක ගණන් ගන්න එපා. මොකද මම ඒක දෙන්නේ 25කක් වෙනුවට. ඉතින් ඒකල මචං දෙන ටික ඔයාලා ගණන් කරන්න හරියටම ඒකෙත් පහෙන් එන්න ඇති. පහෙන් හෝ හයෙන් එන්න ඇති. හරිද? ඉතින් ඔයාලට දැන් කරන්න තියෙන්නේ මේකට ඇවිල්ලා ඔයාලා ගෝල් 12 එකක් කරකලා ඇවිල්ලා 25කක් කරකලා ඔයාලට ඕනේ දැන් පළවෙනි ඔයාලට තාම එක ටෝකන් එකක් වන්න නැත්තම් පළවෙනි ටෝකන් එක ගන්න. එහෙනම් ඔයාලා 25ක් කරකලා 125 ව එකක් දෙන්න. එතකොට ඔයාලට ටෝකන් එක එනවා. එහෙම ආවෙ නැත්නම් ඔයාලට අර ෆ්‍රී හම්බුනේ වගේ කර ඒව නිකන් යූස් කරලා දාන්න. එතකොට ඒ වගේ එයි. එතකොට ඔයාලට එන්න තියෙන දෙවෙනි ස්පින් එක නම් හරියද? ඒ කියන්නේ දෙවෙනි ටෝකන් එක නම් එන්න තියෙන එකක් ඇවිල්ලා තියෙනවා. දැන් ඊළඟට අනිත් එක එන්න තියෙන්නේ. එහෙනම් ඔයාලට එන්න තියෙන දෙවෙනි ටෝකන් එකට තියෙන දෙවෙනි ටෝකන් එකට එන්න තියෙනවා. ඔයාලා ගෝල් ඩ්‍රොයිල් එකට ගිහිල්ලා ආයෙ පහු ඇවිල්ලා 25 ව එකක් දීලා ඒකලා 112 ව දෙකක් දෙන්න. හරියද? ඉතින් අපිට දෙවෙනි එක නම් දෙකක් දෙන්න. 112 ව දෙකයි. ඒකලා තුන්වෙනි එක ඔයාලා ගන්න කරන්න තියෙන්නේ ඔයාලා ආපහු ගෝල් ඩ්‍රොයිල් එකට ගියා. ඒකල මචං ආපහු අපේ අරකට ආවා. ඒකලා 25 එකක් දුන්නා. ඒකලා 112 ව තුනක් දෙන්න. ඉතින් තුන්වෙනි එක ගන්න. ඉතින් ඔයාලා දැන් තේරෙන්න දී ක්‍රමේ. ඉතින් 4යි 5යි ගන්න නම් මම වැඩිය කතා කරන්න යන්නේ නැහැ. මොකද ඉතින් 4යි 5යි ගන්න ජෙම් කනවා. හරිද? ඒත් කොහොම හරි මේ කවුන්ට් එකට නම් ආපහු හිටි වල දකින්න. ඉතින් කොහොමත් ඉතින් ඒ විදිහට තමයි ආවේ. ඒ වුණාට ඒ වට මචං සාමාන්‍ය ජෙම් කන يعني ඒ දෙන සීමාවක් තියෙනවනේ. ඉතින් ඔයාලත් මේක හරියටම කරන්න. ඉතින් ඒකලා හරි ගියාද නැද්ද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඕක තමයි මචං වීඩියෝ කෙනෙක් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.